මදනක් ඔබැක්වන්නේ වාදිනරූ පවාහහිනේ මධ්‍යයන ප්‍රධාන පෘති්‍ය විකාශය සමඟයි ප්‍රදමෙන් ප්‍රවෘති සිරස්ථල. පාර්ලි බේම්තු වේ අද සිය බසකදී රට වෙනුවෙනුත් ජනතාව පෙන්වෙනුත් යුතුකම් මිටු කළා අගමැති වහින්ද කියයි. ඊයේ රෝකීන් බසි අටක් හමුවෙෙද්දී කොරනාා රෝකීන් කණන එක් දහස් පන්සිය පණසටක් වෙයි. විදේශන් හි සිටින ශ්‍රමිකයන් අවබිමට ගෙන්වාගැනීමේ වැඩ පිළිවෙල අකා්ඩව ඩබර එළියට ඇදිරිනීතිය හෙටදිනේ තිවයිනටම නිනෝදහයින ඇදිරිනීති කලු හමට කල බ්ලෙක්්චප්පෙන් ඇමරිකාව දරන්ුවටම කැලබේදශති. පන ස්වසරක පාලිමේන්තු දෙවියඇතුලදී තමන්ගගේ වටටවයුතු යුතුකම් සියල්ල නොබිරි හලා එටුකිරීමට හැකීම සම්බන්ධයෙන් සතු වන බව අග්‍රාමාතය මහිද රාජ පක්ෂ මහතා පවසනවා ශිදර්දාමාලිගේ වදපුතාාගනීමෙන් පසු මාධ්‍යවතතා අදාහස්ක් මනවේ එමහම මේ ව ප්‍රකාශ කළේ. අග්‍රමාත්‍යය මහිද රාජපක්ෂවාහතා මහනුවර ශ්‍රී දලදාමාලික ේතු අද පෙරවරුව පැමිණ දලදා සමදුන් වැඩපුතාගෙන ආශීර් වාදල බාකත්තා. බුදු පරහක් එෙන කාලය බැලුවම ටිගත්ු කාලයක්මට වාසනාව ලැිල තිනවා ඒ කාල්ල තුල දේශමහල කටයුතුල නියත වෙන්නද මං තන්නේ. අපෙන් ගට හුතු යුතුගහම පිට්ටු කලතිනවා කියෙන හැඟීම. සා සන්තෝයම දන. තිහත්ති චි ුද්‍යවසන්කිීම ඉඳලා අතේ සංවර්ධන කටයුතු කිරිීම දක්වා ඇතිකරගත්ත ඒ ආර්ථික සංවර්ධනය තැන සතෝසවෙන්නට පුළුව. බ්‍ය අත්තර ඉදිරිදී පැත්වීමට නේමිත මහමැතිවරනය සම්බන්ධයන්ද ආක්‍රමත්‍යවරයා අදහස් පල කලා. අනිවානය මැතිවන ඇතියන්න්නබෑ ඇ ඒ සදා මතිවන ශරිවරයා සූදානම් වෙන්ඩඕන එකයාගේ වගීීම හායුතුගම. මැතිවරන තියන්නන්නේ කොමිසමත්වයතිකින්ද එයාල්ලම හිතන්නේ ඒ එකට සූදානම් වෙන නඩුවේ හික්වවාපු ගම ඒ කටයුතු කරයි. විපක්ෂ ඉන්නකොට අපේ වගගේීම තමයි මතිවරන්නේ පුළන් තර එක්මින් ඉල්ලන එක ආණඩුව තමයි කල්දාාන්න මහන්සිකගන්නේ. මේක අනි පත් අණඩුව කියන ැතිවරනකට යන් කියලා විපක්ෂය කියන බැහැ කියැලි නතාව තේරුම්ගන්න මේකට හේතුම ොකොද කියලා. නැතුරව මල්බතුමහ විහාරය වෙතගේිය අග්‍රමමාත්්‍යවරයා බල්ලතු මහනාක අති පූච තිබටවාගේ ශ්‍රික් සුමංගල ස්වාමින්න් වහන්සේම එම පාර්ශ්විය අනු නායික පූච තිබුල් කුමරේ බිමල තම්මස්වාමීන් වහන්සේ බැහැටවා. ියල දෙවිදීමටගේ ආර ඔබට චිනා කාලයක් තමන්ගේ රව්ර සමග මේරට ගොඩ ගැනීමට ශක්තිය දැහිිය. පසුව අස්කිරි මහ විහාර විතගේ ආ ක්‍රමාත්‍යවරයා බහනායක අතිපුරච වරා ගොඩ ශ්‍රීඥ්ඥා රතන ස්වාමීන් වහන්සේ ඇතුළු කාරක සංග සභහාවේ ස්මින්න් වහන්සේ බැහැදැක ආශිර්පාදල පාකත්තා. මෙම අවස්තාවට හිටපු රජ්්‍යමත්‍යවරුන් වන කෙලි රමු කඇල්ල ලොහන්රත්වත්තේ හා දෙලුම් අමුණුක මයන මහත්තොරුන්ට එක් සිටයා. මෙරට කොරෝනා ආසාධතයන් සංඛ්‍යාව එක්දහස් පන්සය පණස් අට දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඊහෙදිනේ ඩව ආසාධිතින් විසි අට දෙනෙකු වාර්තාවීමත් සමඟ කොරෝුණ ආසාධිතින්නි සංඛ්‍යාව එක්දහස් පන්සේ පනස් අට දක්වා ඉහළගේ බවයි සෞඛ්‍යමක් තේංශය සඳහන් කළේ එම ආසාධිතින් විසි අට දෙනට නාාවිකමුදදා සාමාජකන් ඩාහත්දදිනකු ඇතුවා. සෙසු ආසාධතින් එකළොස දෙනා විදේශ ්‍රටවලසිට පැමිණ ඩිරෝදහයින්ට ලක්කර සිටි පුද්ගලින් වෙනවා. ඉන් අට දෙනකු කටර්රාජ්‍ය සිටත් එක්ක එකු රුසිාවේ හා තවත් දෙෙනකු කුවේට් රාජ්‍ය සිටත් පැමිණ පුද්ගලින් බවයි සෞඛ්‍යංශෂ සඳහන් කළ. කොරණ ආසාධතව ප්‍රතිකරලබූ පුද්ගලින් නවදනෙකු ඒෙදින සවේලබා රෝහල්වලින් පිට ියමත් සමඟ මෙරටස්වල්ලබූ කොරෝනාරෝගීන් සංඛ්‍යාව හත්සේ පන සතර දක්වාඉහළගියා. ජපානිය සිට මෙරටට පැමිණ රාජිරේ අයර්ේදරෝහල් පරිස්ශ්‍රේ, යුදහමුදා නිරෝධහන මධ්‍යස්ථානේ නිරෝධහනි අවසන් කළ එකසිය නවදෙනෙකු අද පෙරවරුවේ නිවිස් බලා පිටවගියා. දින දා හතරක සාර්ථක නිරෝධහනි අවසන් කළ මෙම ශ්‍රේලාකකින් තමන්ට සලසූසයවාවන් පිළිබඳ රජයට හා යුදහමුදාවට සියස්තුෘතියද පල කලා. යන්තර මුහන් ස්සීමාවරදී හදධන යාත්ප්‍රාධිවරෙන් සිදු කරන ඇතැම් ක්‍රියාහේතුවෙන්, කරෝනාා වෛරසේ බෝවීමට ඇති ඉඩකඩ වැලක්වීමේ වැඩ පිළිවෙලාක් බෙරුගල දීවර වරයන් ආරඹ වනා. කළුතර නාගොඩ රෝහලේ අධ්‍යක්ෂ වෛ්‍ය තමර කළුබෝවිල මහතාගේ සහ ප්‍රාදේශය පරිපාලන මහජන සෞක පරක්ෂක RG. සිංහ භහයයා මහත්තවරු නඇතුු පිරිසක් එ අවස්ථාවටක්වසිටයා. අදන අප දවපොල සම්පල් විපහට ධිුරමණය ලබාගැීම සිදුකර ේරෝල දීරව වරය තුළ සිටකිරීම සිදු කරන්නේ බහදින දීවරයායත්්‍රමගිින් පිටරට කනේ අපේ මුහුතු ජාජන්තර මුද සමාව තුළ සංසරණය වෙන. ඒවගේ අපිට දැනට හෝඩුවන් ලැබී තිබෙන අවිදිමත් ගනුදිනු සහ අවිදිම සංචරන ගැන්ට සැකටයුතුයයි සකළ හැකි පුද්ගලයන්ගේ ජය්පටල සාම්පල් ලබාගැීමත් ොඹ සහ දාන ප්‍රසව මට සිදු කරන පුද්ගලන්ගේ ජයපට තමපල ලබා ගීම. ඊළඟට මෙම දීවර වරාය තුළ. මුලිස රාගත් නිීදියන් බාගෙන තම අදපි සිදු කළේ. එම නිියදයන් මගින්. අපි බේරුවල කළුත්තර ප්‍රදේශය තුළට නැවත් ොවි-19 රෝගය. වසංගතයක් ලෙස පැතිරීම වලක්වා ගැනීමට තමයි මෙම පියාමාර්ග සිදුකරන්. මෙම ජයපඩ සාම්පල ජයවරධපුර වෛදීට යල අප ලැබෙන රොට ොවි තහර ෝග ෙහ හවු නෝ රෝග ලෙස බනත් අපිම යොපටල සම්පල බගනීම දීව්‍රජාවතුල සහ දීවර වරායතුළ දිගටම සිදු කරනවා. ලෝක සෞඛ සංවිධානය සමඟ පවත්නා සේලු සමඳතා අහිටුවන බව ඇමෙරිකා ජනාතිපති ඩොන්ල් ්‍රම් පවසනවා. කොரோුණා වරසේ සම්බන්ධයෙන් එම සංවිධානය චීනය ආරක්ෂා කරන බව ඔහෝමීට පෙරත සඳහන් කලා එම සංවිධානයට වැඩිම ආධහර ප්‍රමාණයක් සපේන රටවන්නේද ඇමරිකාවයි. ලෝක සෞක සංවිධානයේ වෙත වර්ෂිකවලබාදෙන ඇමෙරිකා ඩොල බිලියන හාරසයකට ආසන්න මුදල වෙනත් සංවිධනවිත ලබාදීමට කටයුතු කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. COොVID-19 හෙවත් නම්්‍ය කරුණා වෛරසිය බෙවලවිට ලොවපුරා හැට ලක්ෂ තිස්හතර දහස් හයිසය හැට හත් දෙනකුට ආසාධනය ීතිබෙනවා. සුවේ ලබඇති රෝගින් සංඛ්‍යාව විසිහාය ලක්ෂ හැටෙක් දහස් දෙසේ පනස්ථාතක්. වෛරස ආසාධනය හේතුවයෙන් මරණ තුන් ලක්ෂ හැටහායි දහස් අටස අනූහයක් වර්තාාවනවා. රටවල් හස්වෑම්පාලන ප්‍රදේශ දෙසෙද්ධා තුරක වරසය ව්‍යපතී ඇති බවයි ලෝකසෞඛ සංවිධානය පවසන්නේ. වරස ්‍යපතිය හේතුවෙන් වසා ධමාතිබෙන ප්‍රදේශ යළිවෘතකිරීම හෝ එමනීති ලිහිල්කිරීම අවදානම් බවයි, බ්‍රතා නිරජයේ දේෂ් උපදේශයකු සඳහන් කරඇත්තේ. එසේ එ්නීති ලිහිල්කිරීම දේශපාලනිිකතීරණයක් නිස එරට සෞඛ්‍යංශවරතීරණයක් නොමන බව ඔුත් අමදුරටත් පමසනවා. දිනකදී එරටින් කොරෝනාාරෝගීන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක්වාර්තාවනවා. වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාාවන රටම අතර දෙවනස්ථානීට බ්‍රසීලේ පැමිණතිබෙනවා. ගතවූ පෑ විසිහතරට එරටින් වාර්තාාවූ ආසාධතයන් සංඛ්‍යාව විසිනව දහස් පන්සිය විසිහයක්. දකුණු ඇමරිකා කලාපේ නව්‍ය කරුණා වෛරසකේන් ්‍රස්ථානී බවට බ්‍රසීලේ පත්වැඇති බව ලෝක සෞඛ සංවිධානය පවසනවා. රෘසියයාාවෙන් වර්තාමන කොරෝනාා මරණ සංඛ්‍යාව දින දින ඉහළයමින් පවතිනවා. දිනකදී වර්තාාවන බරණ සං්‍යාව සයට තිහකින් ඉහළගොස් ඇති බව සඳහන්. අපප්‍රෙල් මාසේදී එරට තුළ මියගේ පිරිසෙන් සයට හැටකටම කොරෝුණා ආසාධනය වී ඇතිබවයි පරක්ෂණවලින් තහවරු වී ඇත්තේ. දිනකති සිද වූ වැඩිම කොෝුණනා මරණ සංඛ්‍යාව ඉරටින් වර්තාාවනේ ඊයේ දිනේදී. රෝනෛරසෙන් ඉදියාවේ වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ මුම්බයි ප්‍රාන්තේටයි එම ප්‍රන්තයේේ රෝහල් තුළ කරෝන ආසාධ්‍යයන් සඳහා මෙවල විට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව සඳහන්. මෙ අතර කොරෝණ ආසාධතයන්ගේ රුදරසාම්පල කිහිපයක් වන්දුුරු කුරැගෙනයාමි පුවතක් එරටන් වාර්තාාවනවා. එම ගීන් වෛරසේ පැත්‍රයාමක් සිදුවී හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. ං්‍රමික ශ්‍රමිකන් නැත මෙරට ගෙන්වා ගැනීම අකන්්ඩවසිදු කරන බව අමාත්‍ය දිනේශ ගුණවර්දන මහතා අවධාරමය කරනවා. මැද පරදිග මෙන්ම වෙනක් කලාපවලින් සංක්‍රමිනික ශ්‍රමකන් නැවත මෙරට ගෙන්වා ගැනීම, එම පෙරිස් අවධනමට ලක්වීමේ හැක්‍යාව පිළිබඳ විමසා සත්කාරක නටවල නිර්්‍යානකූලවරැදිීසිරීම අවස්ථාව හෝ සේවයකිරීම අවස්ථාව සැලකිල්ලට ගෙන සිදුකරෙන බව අමා්‍ය දිනේශ ගුණවර්ධන මහතා පවසනවා. මෑැතකදේක්වේට් රාජයන් මෙෙරට නැවත පැමිණි පුද්ගලයන්ගේෙන් කොවිඩ් ආසාධීතයන් සංඛ්‍යාව ඉහලයාමත් සමඟ සෞකේෂස්ට්‍රේට එල්ව ඇති පීඩනය සැලකිලට ගනමින් කොවිට් කාර්ස්සාදක බලකාය සමඟ සාකච්චා කර මෙම කටයතුව සිදුකිරීමට නීමතයි. සේලියෝ ගන් ගමන්්වලට පෙර පේර් පරික්ෂණ සිදුකිරීමේ හැකියාව විර්ශණය කරන බද විදේශ සම්දතා මත්‍යංශය පවසනවා. ඒලේකම් රවිනාත ආර්යසිංහ. නිපනතා සංවර්ධන රැකියා හා කම්කරු සබලතාමත්‍යංශීල්ලිකම් සරත් අබේගුණවර්ධන ශ්‍රීලංකා විදේශයවා නියුක්තිකාරංශයේ සභහපති කමල් රත්වත්්‍යයන මහත්වරුන්ගේ සහභාගීතුවෙන් පැවති රැස්වීමකදී අමාතය දුනේ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධින් දැනුම්දීම් කරතිබෙනවා. රටවල් එකසේ විසතුන කසිරෙන ශ්‍රේලාංකිකයන් හස් දෙදහස් පන්සේ විසි දෙදනෙකු මෙලටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඉන් තිස් හතර දහස් අටසියාසුවෙක් දෙනකු සංක්‍රමිනික ශ්‍රමිකයන් බනාතර විසි දහස් අටස අනුවතුම් දෙනෙකු මැඳ ප්‍රද්දික ජීවත් පන්නන්. ටිකාලීන වවිසාමත විදේශයන් හිසිරෙන ශ්‍රී ලාංකිකයන් හාදහස් නමසේ හැටෙක් දෙනෙකු හා සිසුන් දහසේ දෙනකු මෙම පිරිසට ඇතුළාත්. වැඩිම අවධනමකට ලක් ඇත්තේ මාලදිවනී රැඳසිරන හද්දහසකට ආසන්න ශ්‍රීලාංකිකයන් පිරිසක්. ඔවුන් මෙරටට ගෙන්වාගැනීම පිළිබඳ මාලදිවන් බලදහරින් සමක බෙවනිවිටත් සාකච්ඡා පවත්වාති වෙනවා. එම පිරිස මෙරටට එවීමට පෙර ශ්‍රී ලංකාව ලබාදුන් පසර් පරික්ෂණට්ටලහා වෛති අඩිලදහරින් භාවිත කරන Pස පරික්ෂණ සිදුකිරීමට මාලදිවින් බලදහරින් කැමැත්ත පල කර ඇති බවයි විදේශ සමඳතා අත්‍යංශය පවසන්නේ මත ඔස්ට්‍රරලියාව රැනි සිට ශ්‍රීලාංිකන් දෙසයා සූහයි දෙනෙකු අදාළියම දිවෙනට පැමිියා. UුLල් හේ පහදරන්න ගුවන්්‍යානෙන් පැමිණි එම පිරිස වෛ්‍ය පරීක්ෂණවලින් අනතුරුව නිරෝධහයින මධ්‍යස්ථන කරා යොම්කිීමටයි. අද දවසපුරා නෝරෙලිය දිස්්‍රකේට ඇගරි නීතිය ක්‍රියාත්මකයි. අත්්‍යවශ්‍ය සේවා පාත්තුරගෙනයම්සඳහා හැර එම දිස්්‍රිකේ තුළ අනිකුත් සියලු ගමනාගනකටයුතුත් හනම් බයි පොලිසිේ සඳහන් කරන්නේ. ලේ දිස්ට්‍රික්ේතුල මෙම රෝධයින් ඇඳදිරි ීය අද දවසපුරා ක්‍රියත්ම කතර හේට දිනේ සමස්තදිවේනටම බලපාන පරිදි ඇදිරිනීතිය බල පැවැත්වෙනවා. ජනි පළමුුවන සඳදාසිට ජනිතුන බදාතාතෙක් සියලූ දිස්ට්‍රික්කවල ඇදිරිනීතිය පෙර පරිදි රාත්‍රී දහාය සිට අලුව මහතර ක්වාක් ක්‍රයක්ත්මකයි. ජනි හතර වෙන ්‍රහස්පදන්ඳහා ජනි පහස්සිකුරාදා ඇනදින දෙකෙීම ෆ්‍රටපුරා ඇන්දිරිනීතිය ක්‍රියයක්ත්මක බවයි රජයේ නිවේදින කරඇත්තේ. ජනිහාය සනස්ුරාදාසිට සියල දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය නැවත දනුම් දෙනතතුරු ක්‍රාත්මක වන්නේ, ප්‍රාත්‍රී දහයේ සිට අලු මහතර දක්වාා පමණක් බයි, ජනාධිපති මආධ්‍යංශය නිකුත් කල නිේදනය සඳහන් වන්නේ. අතර ඇදරිනීතය කඩකිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලින් හටහයි දහස් අඩසේති ස්පස්තනෙකු අත් අඩ ගොට ගෙනැති බව, පොලස්මූලස්ථානය සඳහන් කලා. ගෙවීගිය පෑහයක කාලේ තුළ පුද්ගලෙන් එක සෙහැත්තෑ තුන් දෙෙනෙකු ඇඳදිරි නීතිය කඩකිරීම සබන්ධය නත්තලංකොට ගෙනැති අතර, මේ දක්වා පුද්ගලීන් විසි තුන් හස් තුන්සිේ හදනෙකුටේෙහිව නඩු පවරාතිබෙනවා. ගවරකුවද කරෝා මර්ධනයට අදාළ නීතරීති කඩකරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම අයිකුට අයිතියක් ඇති බව විශේෂක්ය වෛද්‍යසිීතා අරමිපොල්ල මහත්මිය පවසනවා. ස්වාධන රෝපවාහහි වකෙන් සංශයින් වැඩි තහනට අද පෙරවරුවේ එක්මින් එමහත්මිය මේ බව ප්‍රකාශ කළලා. කොයි තරම් දුරට ආරක්ෂා කළත් එක වැරදි ආදර්ශයකින් එහෙමලත්තම් වැරදි හැරීමකි මේසිල්ල බිඳ වැටින්න පුල්ව. ඒක සිම ජාති. පහඳතුරු ඒම නැත්තම් වර්ණ බේදයකින් තොරව සියලු දෙනාම් පිරිිපදින්න ඕනේ ඒ සිදු නොවෙනවානම් ඒ සිදු නොවීමට විරුද්ධවීමට පවත් ජනතාවට අයිතියක් තියෙනමකද ජීවත්වේ අයිතියටයි කවරුන් හරි ඒ ීතිරීති උල්ලංගනය කනවන මේ අවස්ථයි සිද්ධවෙනි නිසා අපි කොයිතරම් මේ මර්ධනය කලා කියලා හිතුවත් ඉදිරියටත් ඒ සියලු පිරිිපැදීම් කළේ නැත්තං මේ ආපහු ඊළඟ රැල්ලක අනතුරක් එන්න පුළුවන්කම තියෙනවා ඒ පිළි පදින ගමම්ම තවත් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් බව බධරගන්න ඕනේ මේ වැස්ස කාලයයක්ත් එක්. ඩැග වියසනය එන්නට පුළුවන් ඒ වගේ මේ වගාකිරීමේ උනන්දුව නිසා පුරන්කුමරු වගාකිරීම නිසා මී උන පැතිරීමේ බරපතල කාරණාවක්තිර මේ දෙක පිළිබඳවම අවබෝධයකින් අපි කටයුතු නොකරොත් අපිට ඩෙග වියසනේ මරණ අනපාතිය වැඩි තමුන්ට ලැබෙන කාය තුලදී අවට පරිසේ පිරිසුද කරමින් ඩෙන්ග මදුරවා බොෝවෙන්න්න තිෙන ඉඩකඩ අඩු කරමින් ඒ පිළිල කටයුතු කරන්නටනේ ගොවි මහතුන් මේී වුණන වැලඳීම වැැක්වීම යොෝදාගන්න අවෂද ලබාගන්න උනන්දවෙන්නටඕ. ජුනි විසි වනදා මහමැතිවරනය පැත්වේීමම අභිෝගේයට ලක්කරමින් ගුණු කර ඇති පෙත් සම් වැඩිදුර විභාගේ ලබන සඳදා පෙරවරු දහයතෙක් කල් තැබුණ. ඒය ශේෂ්ඨාධි කරන සලකා බැලනේ නවවනදිනටයි අගිම ුර පරපු ක ප දල ෂේෂ්වාාධ කරන විනිසර මන්ඩ හමුවේ මෙම චන්ද පෙත් සම්විභගයට ගැනේ. එහිදී අතර මැදි පෙත් සම් වෙනුවෙන් නීච්චවරුන් කරුණු දැක්වා. එක් ජනත නිදහස් සන්ධනයේ මහලේකම් අමාතති මහින්දම වේ මහතාගේ අදරමති පෙසම වනුවෙන් පෙන සිට ජනාාතිපතිනීතිය ෆයිස ස්ථප මහතා කියයා සිටේ පාලිමේතු විසරු හරම ජනතිපත්තුු නිකුත් කළ ගැසත්ි පෙදනය සහන් මැතිවරන දිනිය වෙනස්කිරීමට හෝ කල්දමීමට මැතිවරන පනතියට ඒේ මතිවරන කොමිසමට බය ඇති බයි. යු පාලිමෙන්න්තුව විසරුව හර මසතුකට පසු එලබනදිනයක් දක්වා මහමතිවරන කල්දමීමට මැතිවරන කොමිසම ගත්තීරය නීති විරෝධී බවට පෙත්සම්රුවන් මතුරන තාර්කය පදනම් විරහිත බද. හු පෙන් වාදුන්නා ඒ රජනපතනිකුත් කළ ගැසටනිවවැදන බලරහිතවිමක්ෂ නොව බද ඔහු අවධහරණය කලා මෙම පෙත්සම් නීතිය අදමකින් තොරව ගුණු කරැති බැවින් ඒසිල් විාහගට නොගෙන නිශ්්‍රප කන ලෙසද නීතිචවරයා ඉල්ලා සිටයා. අනුරෆෝසේකමහතා ඉදිරිපත් කළ අර මැති පත්සම් වෙනුවෙන් කරුණ දැක් වූ ඒ ජනධීපති නීති ශවිත්‍රපනාා දුමහතායි. කොවි වසංගතය හමුව පර්ලිමේතු යලි කැඳවන ලෙස විපක්ෂ පරිසක් ජනාධපතුමාගෙන් ඉල්ලීම පදනම් විරහි බව ඔහු පැවසවා. තුින් හ ම වරන ්‍ර ධ කිරීම තු යි හ පෙන් න්නේ. Boයක්ති ීම tima , ීම ැ බ प्रකාkala na, Swiスターne, <Sansionate> ට ni oh a. Ma Googlekala বিwe බ , wanu ক ස , ප na බ, Shaමෙන් वा. ති ප්‍රේම අදලවත්ත මහතාාවුවෙන් පෙනී සිට නති්ුව කනෂ්ක විතාරණ මහතාද පෙන්වාන්න. ජනාධපතිවරයා පාලමේතුව විරුව හැරමෙන් අතුරුව. එහි නිලකාලය අවසන් වන බයි. ඩු්‍රම ව්‍යවස්ථාව සඳන් පරිදි හදිසි තත්වයක් උද්ගතව නවස්ථාවක හැර විසරු අහර ලද පලменතුක් කියය රැස්වරීමට ජනාතිපතිවර ්‍යස්ාවෙන් ැඳ නොැති බද ඔහු පවසවා හමතුවරය අනුශල සකල් දමීම තුලින් මැතිවර කොමස සරජ චන්දීතය උල්ලගනක කරති බට චෝදන කළ ති්චවරයා නීතිම දනක ොව ුක රඇති. මෙම පෙත්සම් සියල්ල විාහගට නොගෙන නිශ්ප කන ලෙසද ඉල්ලා සිටියා. තාාවක ප්‍රදේශව සභේමන්ත්‍රවරයක වන ප්‍රීප්ුමා, පනගු හතාබෙනුවෙන් පෙන සිට ීතිය, ක්‍ර්මල් ර්ණ සරය හතා ඉදිරිපත් කරන කරුණු පස් පරබව පෙන්වාදුන් අගවිනිසුරුවයා ඔහුකරුණුදක්වන්නේ පෙත් සම්බලට පක්ෂබද විපක්ෂපදයනස්ථාවරය පැහදිලිකන ලෙස දැනම් දුන්න. ඒද නී වයා කියයා සිටඒ මේ සම්බන්ධයෙන් තමන්ට සේවාාදායකයගේෙන් උපදෙ බාගතයුතු බවයි උදගත වූ මෙමතත්වේ සම්බන්ධෙන් පැලිකර ගැනීම සඳහා අධිකරණය විනාඩි දයකට අත් හිට වවා. තිවන ොමසම වුව පෙන ට ජනාතිපදන දී ල්ලිය පිරිස් මහතා එලබ තිචෝදනා පිළිබඳ. අධකර නහමුව කුණු පැදිලිකිරීමට කාලිය ලබාදන ෙසඉල්ලා සිටිය. සදුසු අවස්ථාවේදී ඒ සඳහා අවසර ලබාදන බවයි අගමවිනිසුරු වරයායහිදීකි හා සිටියේ. අහප්‍රාප්ත අමාත්‍ය ආර්මගම් තුොන්ඩමන් මහතාගේ දේ, කොත්මලේ නිවසේ සිට, කොටගල ලංකාකම් කර කුග්‍රස් රස්ථානය වෙත ැන ඒමටයුතුය දාධති වෙනවා. මත්්‍ය ආර්මකම් තුොඩබන් බහතා ඉදහස්නමසියනු හතරවසරේ පැවැති පාදලිමෙන්න්තු මැතිවරන්නේෙන් ඩවරල ස්්‍රක ිය ්නේ කරමින් පාඩලිමෙන් තු ට තරරි පත්පුණ. එදා සිට ක්‍රියාකාරේ දේශපාලනයෙහින් දිරිත වූ ඒමහතා ජීවිතෙන් සමකන්නා අවස්ථාවතෙක්ම පාලිමෙන්න්තු ියෝ්නය කලා. වත්මන් රචයේ ප්‍රා සයිවලැන්බීමම් හා වත්තු ඇතිතල් පහසුකම්සංවර්ධන අමාත්‍යවරයාලසිද කටයුතු කළේ ඒමහතායි. ලංකා කම්කාර කුංග්‍රසේ නායකපේ දරමින්, වතු ජනතාව වෙනුවෙන් එමහතා දැවන්ත මිහියක්කිටු කළලා. අභාප්‍රප්ත ආර්මකම් තුොන්ඩබන් මහතාකේ දේහය කොත්මලෙ රන්් බොඩ් වෙැවන්ටන් වත්ත නිවසට ඒ රැකිනිනු ලබවා දේ අද කොටකල පිහිටි ලංකා කම්කර කුංග්‍රස්මූලස්ථනේ වෙත රැකිනියාමටයි බෙවන් වෙට කටයුතු සූදනම් කරමින් පවතින්නේ. දේහේ පිළිබඳ අවසන් කටයුතු නොවඩ් තුොන්ඩමන් ක්‍රඩාංකනේදී රාජානු ප්‍රහෙස්සසාහිතව හිට පස්වර්වේ සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ස්වාදිිනරපවාහහිනිි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘ්ති විකාශය අදට අවසන්, සුබ දවසක්කොබට.